මර්ධනයක් කවුරු කියලා මම මරනවා කියලා කිව්වේ නැහැ නැහැ ඔබතුමාට මම කියන්නේ මමනේ මේක ඉන්නේ ජනමතයෙන් ප්‍රමුඛතම සම්මාන දිනා ගන්න මංචි මෙවරද සමත් වුණා Visa Ganudhanu Sambandhayen Mudal Karaka Sabhava Sidu Karana Vimarshana Walata Ellawana Balapam Pilibandawa Ehi Sabhapati Acharya Harshada Silva Mahata Ada Parlimenthuweedi Anavaranayak Kala Mantrivaryage Prakashaya Mul Karagena Ada Athi Huwe Sanvadatmaka Tattwayak මේ වීසා එක ප්‍රශ්නේ වර්තාවක් මම ඉදිරිපත් කරනවා එන පාර එන සති මේක ඩොලර් බිලියන ගානක වැඩක් මාව පාර්ලිමේ මරලා දැම්මොත් ගරු කතානායකතුමා අද මං කිව්වා කියලා මතක තියාගන්න මේකේ ඉන්න පිටිපස්සේ කට්ටියට වග කියන්න සිද්ධ වෙනවා මොකද්ද මට කරන්න කියන්නේ මේක වාංචා දූෂණ වහන්නද කියන්නේ රාජ්‍ය පාර්ශවයේ නියෝජනය කරන මන්ත්‍රීවරු ඇවිල්ලා මෙතුමා VFS ගනුදෙනුව ගැන හොයලා බලන්න යනකොට එතුමාට තර්ජනය කරනවා එක පැත්තකින් එහෙම කරලා රජයේම අනිත් පැත්තෙන් එක එක වහල්ලු දැම්මලා මෙතුමාට චෝදනා කරනවා මෙතුමා එක යට ගන්නවයි කියලා මොකද්ද මේ කරන්නේ මොකද්ද මේ විහිළුව ඒ නිසා කරුණා කරලා මුදල් කාරක සභාවේ සභාපතිතුමාට මේ රාජ්‍ය පාර්ශවය නියෝජනය කරන මන්ත්‍රීවරු ඇවිල්ලා තර්ජන එල්ල කරන එක වහන අතර කරන්නට ඕන ඒකට ඔබතුමා විසඳුමක් දෙන්නට ඕන ඒ ගැන කිසිම චෝදනාවක් පැමිණිල්ලක් මේ වෙනකන් අපට ලැබිලා නැහැ කවුද ඔබතුමා තර්ජනය කරේ හරි මම ඔබතුමාට කියන්නේ අදෘශ්‍යමාන බලවේග මේකේ ඉන්නවා මම දන්නේ නැහැ කවුද කියලා ඔබතුමාට එහෙම තර්ජනයක් තියෙනවද තර්ජනයක් කවුරු කියලා මම මරනවා කියලා කිව්වේ නැහැ නැහැ ඔබතුමාට මම කියන්නේ මමනේ මේක ඉන්නේ මගේ සබත් දෙකට ඔබතුමා ආවත් ඔබතුමාට තේරෙයි මෙතන තියෙන ගැටලුව මොකද්ද කියලා කරුණා කරලා කියන්නේ එහෙම එකක් තියෙනවනම් ඒ ගැන විභාග කරන්න පුළුවන් මේ මරනවා කියලා කෙලින් කියන්න ඕනේ නැහැ ගරු කතානායකතුමනි තම්සේ මේක හොයන්න එපා එහෙම කියන එක ඉතාම බරපතලයි එතුමාට එහෙම චෝදනා කරලා තියෙනවා තම්සේ මේව හොයන්න එපා හැබැයි මෙතනම ඉන්න මන්ත්‍රීවරයෙක් මගේ පරණ මිත්‍රයා දවසක පාර්ලිමේන්තුවේ කිව්වා මමත් ඔය හර්ෂ සිල්වා වගේ දැන් මේ VFS එකෙන් ගනුදෙනු කරගෙන හම්බ වෙලා තමයි කටවහගෙන ඉන්නේ කියලා කටවහගෙන නැහැ ඉන්ඩස්ට්‍රි එක මේ මොහොත වෙනකොටත් නඩු දාලා තියෙනවා හැබැයි මෙතනදී ඔය කිව්වා වගේම ඔය චෝදනාව මටත් දැම්ම සංචාර කැමතිවරයෙක් මේ ඊයේ පෙරේද VFS එකේ ආයතනය ඇවිල්ලා අපිව මුණ ගැහිලා කිව්වා අපිට මිලියන ඩොලර් ලක්ෂ 5ක් ප්‍රොමෝෂන් වලට දෙන්නම් කියලා අපි කො අපිට ඒක ගන්න හැකියාවක් නැහැ අපි ඒක දෙන්නම් ටුවරිසම් ඇඩ්වයිසරි කමිටියට සාකච්ඡා කරන් අපිට ඉතින් එහෙට සාකච්ඡාව ගිනිච්චේ නැහැ ඔබතුමාට ආරක්ෂාව ලබා දෙන්න කතානායකතුමා කටයුතු කරයි කියලා අපි විශ්වාස කරා හැබැයි මට තියෙන ප්‍රශ්නේ ඔබතුමා පරිස්සම් වෙන්න ඕනේ ඔබතුමාගේම කඳවුරේ මේ බොහෝ දේවල් මට දැනෙන ආකාරයට සමගි ජන බලවේගයට සම්බන්ධ පාර්ශවයන් විසින් ඇති කරලා තියෙන මේ සමාජ මාධ්‍ය තුල ඇති වෙන තොරතුරු එයින්ද ජනාධිපතිතුමත් එක්ක එකතු වෙයි කියන සැකය තුල එතුමාට මේ ආකාරයට ආණ්ඩුව ඇතුළු වෙනත් පාර්ශවයක් තර්ජනය කරනවා කියලා ඉඟි කරන්න උත්සාහ කරනවා ඇති මොකද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ආර්ථිකය පිළිබඳ උපදෙස් දුන්නේ රාජ්‍ය පාලනය පිළිබඳ උපදෙස් දුන්නේ නාලක් ගොඩහේව මන්ත්‍රීතුමා. ඒවකට ඇමතිතුමා ඒක රහසක් නෙවෙයි අපි ඔක්කොම පිළිගන්නවා. එතකොට එතුමාත් ගිහිල්ලා දැන් ඔබතුමාලගේ පිළේ. එතකොට දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි හර්ෂට තර්ජනය කරන්නේ නාලක ගොඩහේවද එහෙම නැත්නම් ඒ ආර්ථික කවුන්සිලයට සම්බන්ධ වෙන්න කැමති තව කෙනෙක්ද? එහෙනම් හර්ෂගේ ප්‍රෙෂර් වැඩි කරේ සමගි ජන බලවේග නිසා අපි නෙවෙයි. මම දෙපාරක් මේ පාර්ලිමේන්තු කාර්ක සභාවෙන් අයින් කරා. මට මේකෙන් වරප්‍රසාදයක් ලැබෙන්නේ නැහැ. මගේ වයිෆ් ගෙන් ඇහුවත් කියයි 2:45 3යි මම නිදා ගන්න යනකොට. තාම ස්ටාෆ් එකක් නැහැ. තුන් දෙනා ඉන්නේ. ඒ කට්ටියකෙත් පඩි ගෙවන්න විදියක් නැහැ කියලා මම වඳින්න ඕනේ කාගෙන් හරි පාර්ලිමේන්තුවේ මේ ගෝයෙන් හරි උදව් කරන කෙනෙක්ට පඩි ගෙවන්න කියලා. එහෙමයි කරගෙන යන්නේ. සමහර වෙලාවට මට අතින් පඩි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. මම කොහොමද කරන්නේ? හැම මුදල් පනතම අපි විශ්ලේෂණය කරන්න ඕනේ. හැම එකටම ගහ ගන්න ඕනේ මරා ගන්න ඕනේ එහෙම මොකද්ද මේකේ තත්ත්වය ඇයි මම මේක කරන්නේ මගේ ප්‍රෙෂර් එක වැඩි වෙලා මැරෙන එක තමයි වෙන්නේ මෙහෙම ගිහින් කේන්ති ගන්න එපා ඉච්චරේ ඒකේ වැදගත්කම ඊටාම දැඩිව දැනෙනවා මේ වගේ අවස්ථාවක මේ ආර්ථික ප්‍රශ්නයක් තියෙන වෙලාවක කවුරු පාලනේ හිටියත් කවුරු විපක්ෂයේ හිටියත් මේ මුදල් පිළිබඳව කාර්ය ස්වභාවයේ කටයුතු කාර්යක්ෂමව කරගෙන යාම සඳහා අවශ්‍ය සම්පත්තික ලබා දෙන්න ඕනේ අර මේ වීසා ප්‍රශ්න පිළිබඳව අපේ සාකච්ඡාවක් පටන් ගත කරන්න ඒක හරියට කරගෙන යන්න හැකියාවක් උන්නේ අත්තිස්සෙන් මං කනගාටු වෙනවා අත්තිස්සෙන් බලපෑම් සිද්ධ වුණා වෘත්තිමය තත්ත්වේ සම්පූර්ණයෙන්ම විහිළුවට පත් වුණා මම දැඩි අපහසුතාවයකට පත් වුණා නමුත් මෙහෙම මේක ඕනනම් මාව පන්නන්න මට ප්‍රශ්නයක් නැහැ අසංගත්තලු එලවන්න මාව මම යන්නම් එතකොට මට වෙලාවට නිදා ගන්න හරි පුළුවන් මගේ ආතතියත් අඩු වෙනවා හැබැයි මම ඉන්නකම් මේ හැම දෙම හොයනවා මම ඉන්නකම් හැම දෙම හොයනවා හරි නැත්තම් මාව පන්නන්න දෙකෙන් එකක් ගරු කතානායකතුමා තීරණය කරා ඔව් මම හිතන්නේ ඔබතුමාව පන්න ගන්න කාටවත් ඕනේ නැහැ මන්ද මට නම් ඕනේ නැහැ